ලස්සන වුණාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකෝ ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනා වෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. අපිට අවසරයි නේද? අවසරයි අවසරයි. මොකද මෑණියෝගේ අවසර ගත්තද? අපි ආයුබෝවය කියලා මේ අවසර අරගමු. පිළියන්දල මඩපාත දිනතා තමයි ඉතින් පාර හරියටම දන්නවා යනන්නේ. පාර කියන්නම් මේ ත්‍රියානි මෑණියන්ගේ අවසරයි. එහෙනම් මෑණියන ඔන්න අවශ්‍යතාවය අපි ඉෂ්ට කරනවා. දැන් ඔබ ගැන ලොකු බලයක් තියෙන කෙනෙක් ඉඳා අද අපි රටට කියන්න කියලා තීරණය කරා. ඔව් කාටවත් කියන්න එපා කියලා කිව්වට ඉතින් අපි සාමාන්‍යයෙන් ওই වගේ බලයක් ගැන අපිට ආරංචියක් આવවත් නොකිය ඉන්නේ නැහැ නේද? කියන්නේ මේ තරම් බලයක් තියෙද්දි මේවා මේ කොහොමද නොකිය ඉන්නේ? ඔව් මොකද පිළියන්දල අපිට විශේෂ වෙන්නේ අර බුදු වෙලාවේ කියන බුදු පුතේකුත් පහළුණේ පිළියන්දල ඉන්නේ. මීට පෙර බැලුම් ගල වැඩසටහන් වලදී අපි ඒ පුතා පිළිබඳව තනවරණය කරා. දැන් නම් ඒ පුතාට මොනව වෙලාද කියලා දන්නේ නැහැ. ඉතින් දැන් පිළියන්දල මේ මෑණියෝ තමයි ඉන්නේ. මේ මෑණියෝ ඇත්තටම කවුද? මොනවද කරන්න කියලා ඔබට දැනගන්න පුළුවන්. මේ මෑණියෝ ලෙඩට දුකට පිහිට වෙනවා. එහෙම පිහිට වෙච්ච මේ දරුවෙක්ගේ කතාවක් තියෙනවා. ඒ දරුවගේ කතාවෙම කතාව පටන් ගමු නේද? හරි පටන් ගමු. මගේ අම්මව මේ කලන්ද දාලා වැටෙනවා. ඉතින් මට බයයි. කියන්නේ මම බෙහෙත් කරන්නත් එක්කගෙන ගියා. ඒ වුණාට මේ කිසිම ප්‍රතිඵලයක් නැහැ බෙහෙත් ගෙනිච්චට. මම කලින් කතා කරා ඔබතුමියට සඳ වගේ. ඉතින් අම්මගේ ඇඟේ ඉන්නවා දුව බලවේගයක්. ඒ ඔබතුමීට ඒ කියන්නේ දැනෙනවද මොකක් හරි? නාග ආත්මයක් ඉන්නවා ඇඟේ. අම්මලා ඉස්සරට වැඩි කෙට්ටු වෙලාද? ඔව් කෙට්ටු වෙලා දුරවල වෙලා ගොඩාක්. ඒ නාග ආත්මය ඇඟේ ඉන්නකම් ඒ නාගයා වගේම ඒ කියන්නේ මොකද්ද දන්නේ නේද මෑණියන හේතුව එහෙම දෙයක් වෙන්න? කේන්ද්‍රය ඇතිදුව මං හිතන්නේ සාපයකට ලක් වෙච්ච ආත්මය බලවේගයේ බාර කරන්න ඕනේ. ජනිය තැනකට අම්මගේ ඇඟෙන් අයින් කළා. නාන මේ කුසලයක් කරලා පින් දෙන්න ඕනේ. ආහ් මේ පාප ආත්මෙන් නැත්නම් වෙන කෙනෙකුගේ ඇඟට පණිනවනේ. එයාගේ වෛරයට ආපු ආත්ම උසස් කරලා ජනිය තැනකට බාර කරන්න. අන්ට මේ දමන් දැනන්න වෙන්නේ අන්න ඒ ටිකට. නැත්නම් මං කියන්නේ කාටවත් බල කරන්න නෑ. හරිදී හරි විදිහට කරන්න වෙනවන්. බලමු ඔයා එන්න කේන්ද්‍රය බලන්න ඉතර වෙන. ලේසිනේ වැඩියා ඇඟටත් පයින්නවා කිව්වනේ. ඇඟටත් පයින්නවා කිව්වා මේ මගේ. හැබැයි මටත් දැන් මේ මෑණියෝනේ ඒ කියන්නේ ලොකු වේදමක් වෙනවා කියලා මුසි මුදලක් වේදම් වෙලා කරන්න කියලා. මගේ ළඟ වෙන ක්‍රමයක් තියෙනවා. මොකටද ආත්‍යත් තියෙන අලුත් කින මන් දන්න. ළඟට ගේන්න විතරයි තියෙන්නේ. ඔයාට බාර දුන්නම ඔටක් ගාලා යවනවා. මම නැද එයා හොයාගන්න වෙලාවක් නැහැ මේ වෙලාවේ. මේ දැන් මෑණියෝ දැන් මේ මොකද කියන්නේ මේ දරුවගේ අම්මට කෙට්ටු වෙලා නයා වගේ කෙට්ටු වෙලා නයි කෙට්ටුද? නයි කොහොමත් කෙට්ටුයි තමයි නේද? ඉතුණයි මහතරයි කියන කියනවා. හරි කමක් නැහැ මේ දැන් මෑනියන්ට බලමු කොහෙද දන්නේ ඉන්නේ නේද? මෑනියන් කටහරි මහගමද? මහගම. පිළියන්දරට එන්න. පිළියන්දරට ඇවිල්ලා පිළියන්දරින් කහපොළ බස් එක ගන්න. කහපොළ. මම මේ කැබ් එකේ එන්නේ මෑනියනි. එතකොට මේ පිළියන්දරට ඇවිල්ලා පිළියන්දරට ටවුන් පාස් කරලා එන්න. ටවුන් පාස් කරලා ඉස්සෙල්ලා මඩපාත පාරේ එන්න එපා. පිළියන්දරේ පාරේ ඇවිල්ලා පොළ පාර. ඔව් කහපොළ පාරේ වැඩි දුර යන්නේ නැහැ. හිමින් හිමින් ඉස්සරහට එන්න 400යි. ඔන්න කහපොළ පාරේ 400ක් ගියපම තමයි මෑනියෝ ඉන්නේ. ඉතින් මෑනියෝ ගැන මේ පැත්තිය උදව වෙනන් දන්නවා. ඔව් තාට සාමාන්‍යයෙන් ඔය මේ සිවුරක් පෙරවගෙන ඉන්නේ නිලූප. මේ මෑනියෝ කියලා කියන්නේත් ඒක තමයි. ඒතර කහපාට සිවුරක් මේ උතාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉන්නේත් සාමාන්‍යයෙන් තට්ටු දෙකේ ගෙදරක. ගෙදර උඩ තට්ටුවට වෙලා වෙනම බුදු කුටියක් එහෙම හදාගෙන තමයි මේ මෑනියෝ තමන්ගේ වැඩේ කරගෙන යන්නේ. ඔව් මෑනියෝ ඔහම හම්බ වෙන්න ගියානේ. ගෑම් පස්සේ හම්බ වෙච්ච කතාවලුත් තියෙනවා. ඔව් තව දෙයක් අහන්න දෙන්නම්. දැන් මෑනියෝ ඔහම හම්බ වෙන්න ගෑම් පස්සේ දුව කතා කරානේ. කතා කරලා යම්කිසි මුදලක් වේදම් වෙන බව කිව්වා. ඒ වැඩේ කරන්න පුළුවන් කොහොම ණයක් ඉන්නවා කියලා කිව්වා. මේ අල්ලපනල්ල තව ප්‍රශ්නෙකුත් වෙලා. දුව එහෙම මේ ගෙදර ඇවිල්ලා ටික දවසක් යනකොට මේගොල්ලන්ගේ තාත්තා ඔයා ගන්න බැරි වෙලා. දවස් ගාණක් යනකන් නැහැල්. කොහේ ගිහිල්ලාද කියලා දන්නේ නැහැ. ඉතින් ටික දවසකින් පස්සේ ඔන්න තාත්තා ආවා. දැන් දුව කල්පනා කරා දැන් අම්මගේ ඇඟෙත් ණයක් ඉන්නවා කියලා. මේ මොන පළහිලව්වක්ද කියලා දන්නේ නැහැනේ. මොකද මෑණියොත් මෙහෙම කතාවක් කිව්වා. ඔවා මේ හරි බලගත්තු දේවල් නේ. ඔවා හරි පරිස්සමෙන් කරන්න ඕන දේවල් දිනත. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ මේ වෙන කාගේවත් උපදෙස් පතන්න ගියේ නැහැ. මොකද අපේ ගෙදරක මේ වත් එක සතෙක් සර්පෙක් ඉන්නවා නම් අපි එක්ක ඌ අරන් දානවා. එහෙම නැත්නම් බැරි වුණොත් ඌ අයියා අල්ලන කෙනෙකුට කියලා සත්තු අතර බාර දෙන්න පුළුවන්. ඒ වගේ දැන් වලට කතා කරන්න ගියා.
ගියේ නෑ මේ උදවිය. මේ උදවිය මෑණියොන්ට කතා කරා මේ බලන්නකෝ තාත්තා ආවනේ කියලා. තාත්තා ඔළුව හැරුණ මතේ ගිහිල්ලා හිටියේ. ඊට පස්සේ මොකද උනේ? තාත්තා එකපාරට ආවේ මෑණියෝ මේ එන්නෙම නැතුවනේ හිටියේ. අද ආවේ. අද ආවේ. තාත්තට මාන්ති කතා කරන්න ඕන කිව්වද? ඔව් මෑණියෝ කතා කරන්න ඕනේ කිව්වා මේ. දුව මං ගොඩාර කරේ වෙලාවට ඉච්චි ශක්තියෙන් කියන්නේ ඊට පස්සේ ඉරේස් වෙනවා. දුවල මතක තියාගෙන ඉන්න ඕනි. ආ මම තාත්තට දෙන්නද මෑණියෝ? ආ දෙන්න. හා තාත්තේ සංසාර කර්ම ශක්තියක මිනිස් ආත්මයට ඇවිල්ලා තියෙන පාප ආත්මයක් ඉන්නවා ඒක අයින් කරන්න ඕන. මේකක් ඉරේස් වෙනවලු නේද? ඒ තාත්තා හරියට කටපටල ගන්නවනේ. අර මොන නැන්ද මේ මෑණින්ද? තා කියලා කියන්නේ ඉතින් මේ නැන්දලා තා එහෙම ඉතින් කියලා වෙන්නේ නැති සමහරවිට නේද? මේ ඉතින් අර බෑකප් මෙමරි එකක් ගහන්න ඕන. මොකද ඉරේස් වෙනවනේ. ෆොටෝ ඉරේස් වෙනවනේ. ගෙවල් වල තියෙන CCTV කැමරා එහෙම මාස 3ක් 2ක් විතර එහෙම තියෙනවා මෙමරි එක ඉරේස් වෙන්නේ නැතුව. ඒක උඩ තමයි ඊට පස්සේ රිපීට් වෙන්නේ. ඒ වගේ මේ අපේ මේ නැන්දට මේ මෑණියොන්ට මේ බෑකප් මෙමරි එකක් ගහන්න නැත්නම් ලොකු හාඩ් එකක් දාන්න ඕනේ. ටිකක් කල් තියෙන්නේ මෙමරි එක. ඔව් ඔව් නැත්නම් හරියන්නේ අපිව තම තුනොත් එහෙම. තුනොත් එහෙම. දැන් ඒ තාත්තගේ විස්තර තියෙනවා වෙනම අපි ඉස්සරහට ගමු ඒවා. කවුද මේ මෑණියෝ කියන විදිහට මෑණියෝ කවුද? මාතෘති මහා බලය. ඔව්. විහාරමාදේවි ආත්මේ ශක්තිය දක්වා ලංකා භූමියේ බල වෙලා තිනවා. හා හා. ඔබ වහන්සේට ලැබිලා තියෙන මේ බලයද? ඔව් පුතා මම වැඩි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මොකද මන්ට මේ රට තුල විශාල රාජකාරී කොටසක් කරන්න තියෙනවානේ. මන්ට මගේ අරමුණ මේ මනුෂ්‍ය ආත්මෙන් ආවේ බෞද්ධ රාජ්‍ය ශක්තියක බලේ මේ රට මේ ස්ථාපිත කරන්න. හා හා හා. සිංහල බෞද්ධයන්ගේ උරුමය නිසි විදිහට ස්ථාපිත කරන්න. මේක දැන් අපි කලවම් වෙලා ගිහිල්ලානේ හින්දුයි, ක්‍රිස්තුයි, බලේ, මුස්ලිම් බලේ, බෞද්ධ බලේ ඔක්කොම කලවම් වෙලා කියලා තියෙන්නේ. මිනිස්සු බෞද්ධය ගිහිල්ලා දෙවියෝ නේ අදහන්නේ. ඔය එක නම් ඉතින් ඇත්ත. ඒක පේනවා Tamanta ආගමක් තියෙදි වෙනත් ආගම් අයව පස්සෙ යනවා. ඉතින් මේකම හොඳ උදාහරණයක් නේද? මේ වගේ කෙනෙක් ළඟට කට්ටි යනවා කියන්නේ ඒකම හරි. එතකොට මේ මෙතුමිය සිවුරක් දාගෙන ඉන්නවා කියන්නේ ඒකම හරි. මේ හිහෙදරක මොකද චීවරය කියන එක අටපිරිකර යංගයක්. චීවරයට කොයිතරම් සැලකීමක් ගෞරවයක් තියෙනවද? එතකොට හිතුමනාපේ කාන්තාවකට ඒක ඇඟේ පටලවගෙන ඉන්න පුළුවන්. ඔව්. අනිත් එක දැන් මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ මෑණියෝ සමහර වෙලාවට ඒක පටලගෙන ඉන්නවා අනිත් වෙලාවට ගවුම් ඇඳගෙන යනවානේ. ආ එහෙමත් තියෙනවා. එහෙමත් තියෙනවා. හොඳයි. එහෙම උනාර දින්ට කටවරද්ද ගන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මොකද ලොකු දේවල් කරන්න පුළුවන් මෙතුමියට. හා හා. මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? ඒක නේ ලොකු තර්කයක් නේද? එහෙම වුණොත් මගේ ආත්මේ එලීට් වෙනවනේ. මම ප්‍රසිද්ධ වෙන්න කැමති නෑ පුතා. ආත්ම ශක්තියෙන් ඒ අදිෂ්ඨාන බලෙන් සිද්ධ වෙන්න යන දේ තේනවද කොහොමද? දැනෙනවා පුතා. දැනෙනවා. මම ඒක නරක දෙයක් කියලා එනවා නම් මම ඒක කපලා අරිනවා. ආ නතර කරන්න. ඒ කියන්නේ නතර කරන්න පුළුවන්ද නරක දෙයක්? පුළුවන් පුතා. අදිෂ්ඨානෙන් කපනවා. ඔව් දැන් ලංකාවට හදිසි බලයක් එනවා නම් විශේෂයෙන් බලගත් ආත්ම ශක්තියින්ගේ ඒ කිරණ වලින් මම මෙහෙවනවා. දැන් ලංකාවට හදිසියවත් ළඟදී සුනාමියක් වගේ දෙයක් එන්න આવොත් ඒක පේන්න හැකියාවක් තියෙනවද? පේනවද? පුතා සුනාමිය අපට ඇතුණේ ඇයි කියලා කවුරුත් දන්නේ නැහනේ. නෑ. ඒක පොක් සම්ද සන්දිය මලකා සම්ද සන්දිය බෙන්ගාල බොක්ක හිර කරලා මේ අපේ ශ්‍රී ලංකා දෙරණේ බලේ විහාරමාදේවි ශක්තිය බුදු අමවරුන්ගේ ශක්තිය හිර කරපු ආතාල පාතාල ජලපාතාල ජල ගුරු බන්ධනිය කියලා බන්ධනයක් කරලා තියෙනවා හින්දු. ඒ බන්ධනිය කිසිම කෙනෙකුට කපන්න බෑ. මොකද ඒ කිමිදිලවත් කිසි කෙනෙකුට එතනට යන්න බෑ. ඒක හින්දු ඉසුවරව දන්න නිසා තමයි ඒ බන්ධනිය ඒක කරේ අපේ රටට. කොහොමද වැඩේ? දැන් ඉතින් රසාවල් නැති වෙන පාටක් තියෙනවා. ඔව් ආතාල පාතාල ජලගුරු පාතාල බන්ධනේ. සෙල්ලමක්ද? ඔව් සෙල්ලන්නේ කාලගුරු විද්‍යාව දෙපාර්තමේන්තුවේ කඩේට ඔන්න රසාවල් ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් නේ මොකද මේ මෙතුමිය මේ දන්නෝ මේ ඔක්කොම කාලගුරු විද්‍යාව සම්බන්ධ දේවල්. ඔව් මේ අනිත් එක දිනිතා. දැන් මේ Hinduන් කරපු වැඩක් නේ. මේ හැබැයි ඉතින් Hinduන්ට ඔක අමතක වෙලා දැන් ලංකාව විතර නෙමෙයි දකුණු ඉන්දියාවෙත් ලොකු ප්‍රදේශයකට බලපෑ ඔය සුනාමිය ආපු වෙලාව. ඔව් ඒක නේ කමතුණක් දන්නේ නැහැ. මෙතුමියත් මිය දුනා. ඉතින් මේ ඒකත් ඉතින් සමහරට දන්නේ නැහැ. දැන් මේ පාතාල පාතාල ජරගුළු පාතාල බන්ධනේ නේ මේක. ඔව් අනිතික දැන් සුනාමිය ලංකාවට විතරක් නෙමෙයි නේ ආවෙ නේ ලෝප. රටවල් කීයකට බලපෑවද? රටවල් ගණනාවකට ආවේ. තේ බන්ධනේ ස්වරූපය ඒකයි. ඔව් ඔව්.
ඒ වගේ ලොකු බන්ධනයක් කටකරුණාවයි කටවරණාවයි මම කියන්නේ ඒකයි කටවරද්ද ගන්න ලෑස්ති වෙන්න එපා මේ වෙන එකක් තියා දැන් අර මේ සිදුහත් කුමාරයා උදාන වාක්‍ය කිව්වනේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස ඒ වගේ ඒ කියන්නේ මේ මම ලෝකයට අග්‍ර වෙමි මම ලෝකෙට මේ ජේෂ්ඨ වෙමි මේ මේ මාගේ අන්තිම ආත්මභාවය යනාදි වශයෙන් ආයි මං උපන්නේ නැහැ කියලා ඔන්න මෙතුමියත් එහෙමයි හොඳයි බුද්ධ කල්පේ අවසන් ශක්තිය පුතා මං ඉන්නේ අවසන් ශක්තිය මේ ටික මම නැවත ගෞතම බුදුන් වහන්සේගේ ශක්තිය මේ ලෝකේ පහළ වෙන බල වෙනවා මිනිසුන්ට බුදුබණ අහලා නිවෙනින් සැනසෙන්න කොටසක් ඉන්නවා ශාක්‍ය වංශික කෝලිය වංශික මං මේ පිරිස තමයි මේ අවුරුදු 28 නිදහස් කරේ රාජ පෙළපන් එතකොට මේ ආයත ධර්මයේ දෙන්න ඕන මේ අයව සසරෙන් එගොඩ කරන්න ආයේ ගෞතම මහා බුද්ධ බලයේ ආලෝක වෙනවා බුද්ධ කල්පේ අවසන් ශක්තිය මම ඒ ටික ඉන්නේ මගේ අරමුණ ඒකයි පුතා දැන් මේ ඔබ වහන්සේ දැන් බුද්ධෝත්පාද කාලේ ඉඳලා පැවතෙන කෙනෙක් නම් දැන් මේ තියෙන විශේෂක්තියින් මේ බලයත් එක්ක රහත් බව පිළිබඳව තියෙන අදහස මොකක්ද දැන් ඔබ වහන්සේට ඒත් තත්ත්වයට ළඟා විය හැකි මට්ටමකදී ඉන්නේ ඔය ප්‍රශ්නේ මන්ට කොහමද උත්තර දෙන්නේ පුතා අපි විශ්වයේ ඉහළ විශ්ව තලවලට ගිහිල්ලා සැරිසරලා ආපුවානේ යුද්ධය කෙරෙන වෙලාවට අපි මේ යුද්ධේ මහා යුද්ධයක් තිබුණා නේද අපි ඒ යුද්ධේ සමනය කරන්න අපි ඒ යුද බිමට ගියාය කාට නොපෙනී යුද බිමට යන්න ශක්තිය තිබුණා මගේ දරුව බේරන්න මං ගියා මේ රටේ සිංහල දරුවන් මං විශාල කොටසක් නිදහස් කරගත්තා මේ සමනය කරා බලේ මං නොදුන්නා නම් අද මේ යුද්ධය නවත්තන්න බෑ ඇද්ද දැන් අර යුද්ධේ මේ දිනුවා මේ මම තමයි ඒව කළේ කියලා කියන කට්ටිය දැන් මොකද කරන්නේ? ඒකද කික්ක දේශපාලඥයෝ මේ හමුදා සේනාධිපතිවරු මේවට මේ දැන් එන කොටා ගන්නවා අපි තමයි කරේ නැත්නම් අපි නැත්තම් කරන්න බෑ. එහෙම නැත්තම් අපේ කාලේ තමයි කරේ කියලා දේශපාලන පක්ෂ. ඔව්. ඉතින් මේගොල්ලෝ කියන දේවල් බොරුවක් කියන එක අපි අද වගකීමෙන් කියන්නේ ඉද මන් දන්නෙත් නැහැ. මොකද මේ මොකද ශ්‍රියානි මෑණියෝ කියනවනේ එතන මේ තමයි දැන් මේක අවසන් කරන්නේ. කට වරද්ද ගන්නත් බෑ. ඔව් ඔව් ඔව්. එහෙනම් අපි නම් දන්නේ නැහැ ඔන්න මෑණියෝ කියන්නේ ඔය ප්‍රශ්න තියෙනවා නම් දේශපාලඥ වරුණි මේ ගිහිල්ලා මෑණියොත් එක බේරා ගන්න. පිළියඳලා මඩපාත කහවල තමයි ඉන්නේ. මේ 800ක් වෙනකොට දන්නව අර කිව් වගේ. නැත්නම් දන්නේ නැත්නම් අපෙන් අහගන්න අපි යවන්නම් එතෙන්. මේ ඔන්න මේ මම අර කලින් කිව්ව කාරණාව අර මෙයා දැන් බොහොම විහාර මහදේවි නූතන විහාර මහදේවියනේ. ඔව් ඔව්. තුමියගේ අර නැවත ඉදීම සම්බන්ධව පොඩ්ඩක් කතා කරනවා හමු. හා. 30 වසරක යුද්ධයක් තනි මැදිහත් වීමකින් නවත්තපු ඔබ වහන්සේට ඊළඟට තියෙන අභියෝගය මොකද්ද? එහෙම නැත්නම් රට ගැන තියෙන අනවැකියක් කියන්නේ කියලා තියෙනවා. ඒක තමයි මගේ අභියෝගය. මම මේ සිංහල බෞද්ධයන්ගේ මේ උරුමය ස්ථාපිත කරන්න එපා. දැන් එන මේ පේන්නේ නැද්ද? කතා වෙන දේවල් පුවත්පත යන දේවල් තුලින් දැනෙන්නේ නැද්ද? සිංහල බෞද්ධයන් නෙමෙයි ඊළඟට එන්නේ. මේක ප්‍රසිද්ධියකට යන්න නෙමෙයි මට ඕමනම් ටික මේ රටේ මාතෘත්‍ය බලය හරියට ක්‍රියාත්මක කරන එකයි මට වටින්නේ. මේ දරුවෝ ටික බේර ගන්න ඕනේ. මේ රට බේද ගන්න ඕනේ මේක ආධිපත්‍ය බලයට ආයි යටත් කරන්න නෙමෙයි මොදෙන් වටකරේ මේක බුදුරුන් වහන්සේලා 28 දෙනෙකුගේ බලයක් ක්‍රියාත්මක වෙන ශක්තියට පත් වෙන නිසායි 28 මහා බුදු බලය මම ඒක ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඔබ වහන්සේට ඇත්තම දැනෙන ඇති අපේ අරමුණක් මොකද්ද කියලා මොකද මේ හිතනවා මේ මාව දැකීම තුලින් පුතාලට දැනේ මම දැන් මෙහෙම ෆෝන් එකේ කතා කරනවා මගේ හඬවල් වෙනස් වෙනවා ඔව් සත්‍යයත් එක්ක හඬවල් වෙනස් වෙනවා ඒ මාව දැකීම තුලින් එතකොට මේ මා දැනගන්න පුළුවන් කවුද කියන්නේ ආ මේ රාජකාරී වල අවසන් කොටසනේ මං ඉන්නේ මේ බුද්ධ සත්‍ය බලය ක්‍රියාත්මක කරන මූල ඔක්කොම මූලික සිද්ධාන්ත සත්‍ය ඇති කරන අවශ්‍ය කොටස කරා මම මේ ආත්මෙන් ආත්මෙ දෙනවා ඒක නැවත ඉදීමක් නැද්ද නෑ 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 මගේ මේ අවසන් මේක මම නැවත ඉදෙන්නේ සිදුහත් කුමාරයෙකු උදාන වාක්‍ය වලන් කිව්ව අයමන්ති මාජාති නත්ති දානී පුනබ්බව මේ මාගේ අන්තිම ආත්ම භාවයයි යලි මාගේ උපතක් නැත කියලා. ඉතින් ඒහා සමානව කීමක් තමයි මෙතුමිය කියන්නේ අපි දන්නේ නැහැ බුදු කෙනෙක් කියන්නේ අසම සම කෙනෙක්. බුදු කෙනෙකුට කෙනෙක් සම කරන්න බෑ. ඒ නමුත් ඉතින් එවැනි වාක්‍ය තමයි මේ ශ්‍රියානි මෑණියොත් කියන්නේ. ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා. ඔව්. දැන් ශ්‍රියානි මෑණියෝ කරන කියන දේවල් සහ දැන් අපි අර තාත්තාව පොඩ්ඩක් සම්බන්ධ කරගන්න තෝමනාව තියෙනවා අපිට නේද? ගෙදර දැන් අපි ඔය මුලින්ම ඔබට අහන දුන්නේ අර දුවල මේ දුව කතා කරේ කතා කළේ ඒගොල්ලෝ ගියානේ ගෙදර ඊට පස්සේ මොකද වුනේ ඒක තව ශ්‍රියානි මෑණියෝ බලය ගන්න තැනකුත් තියෙනවා පවර් ප්ලාන්ට් එකක් තියෙනවා ඒ විස්තර ඔක්කොම මේ විරාමයෙන් පස්සේ ශ්‍රියානි මෑණියෝ ගැන දන්නවනම් අපිට කතා කරන්න ශ්‍රියානි මෑණියෝ වගේ මොයේ වගේ තව මෑණියෝරු ඇති පියවරු ඇති කතා කරන්න 01 52 53 63 අද බැලුම්ගලට බැලුම්ගල කැපෝ
ජනතා සේවයට dedicated to serve the people. NetFM බැලුම් ගලත් එක්ක එකතු වෙන්නේ අද NetFM බැලුම් ගලින් ඔබට අනාවරණය කරමින් ඉන්නේ පිළියන්දල නෝ මෑණි කෙනෙක්. මේ මෑණියෝගේ නම ශ්‍රියානි මෑණියෝ. මේ ශ්‍රියානි මෑණියෝ කියන විදිහට ඇය තමයි මේ 30 වසරක යුද්ධේ නිමා කරේ. ඇයට අපූර්ව බලයක් තියෙන සිවුරක් පුරවගෙන ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. ඇය යුද්ධය නැත කරා විතරක් නෙමෙයි නූතන විහාර මහා දේවි ආත්මය වගේ එකක් තමයි කියන්නේ. ඒ කියන ඒවා කියන්නේ කියොත් එහෙම ඔබටත් පුදුම හිතේ. කතා කරන කෙනෙක් ඉන්න වන්නියල්ජි මහත්මයා දොප්පෙන් ආයිබෝන්. හා බොහොම ස්තුතියි මේක සම්බන්ධයේ කතා කරා බෙතරම මොකද hina yana මේ වගේ කතාද කරන්නේ පොයගොල්ලෝ තාත්තේ කොලයි ඉඳගෙන කරාට එලාවක මට සැකේතන තවර ගුණ නැගිලා මූතර පෙරලලා දා කියලා මොකද මේ වගේ සත් මේ උරණ වුණත් එහෙම ඔ මොකද කියනවා නම් අර මේ ආතල පාතාල ජලගුරු පාතාල බන්ධනේ තියෙනවනේ හින්ද අපිට මේක කියන්නත් බෑ නේද ඔ පොඩ්ඩක් අහගෙන ඉන්න මේ කොහොම වුණත් කමක් නැහැ මේ අත සිද්ධ වෙන්නේ බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේ අවුරුදු 2600 කට ඉස්සෙල් දේශනා කරපු ධර්මයක ප්‍රතිඵල මේ යන්නේ මොකද මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ මේ මෙහි පිට ජීවත් වෙන මිනිස් වර්ගයම නමුත් අපි කරන දේවල් වල ප්‍රතිඵල තමයි අපිට මේ අද ගෙනල්ලා දෙන්නේ කවුරු කොහම කිව්වත් නුවර අර හොර කපුවා එතකොට රුවන්වැල්ලේ සෝබිත එතකොට බොරලස්ගම පැත්තෙන් ගිහලා තව කාන්තාවක් ගියා මේ රාවණ ගුහාව සම්බන්ධයෙන් මොකද්ද හොයන්න ගියා එහෙමත් කරපු මේ 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 මායාව ප්‍රතිපත් මේ මිනිස්සු වැඩ යන්න මේ හතේ ඉන්න මෝඩ මිනිස්සුද නැත්නම් මේගොල්ලෝ මේ කාටද අනින්න කියලා දැඩි සටනක් කරමින් ඉන්නවා. ඉතින් ඒ සටනත් එක්ක එකතු වෙච්ච ඔබට අනේක වාරයක් ස්තුතියි. මොකද අපි දන්න ඔබ මේක අහලා ඔබ තව කෙනෙක් දැනුවත් කරනවා. ඔබ බස් එකේ යන ගමන් එහෙම නැත්නම් එදිනදා හම්බ වෙන කෙනෙක්ව අද බැලුම්ගලේ මෙහෙම දෙයක් තමයි ගියේ. එන්නේ මෙහෙම කෙනෙක් ඉන්නවායි කියලා ඒ ඔබ කටින් කට දැනුවත් කරන දැනුවත් කිරීම තමයි අපේ ශක්තිය වෙන්නේ. සියානි මෑණියෝ ඒ වගේ තමයි. සියානි මෑණියොත් මුදල් ඉල්ලනවා. හැබැයි මුදල් ඉල්ලන කලින් මේ ඇය ගැන අපි විස්තර දිනවා. ඒක පොඩ්ඩක් අහලෙමු නේ. ඔව් අහලෙමු. මගේ සත්‍ය වගේ ඇඟේ තිනවනේ. අද ඉඳලා ඔයගේ මේ සිතක් මීට වැඩිය දියුණු වෙයි. දැන් මිනිත්තු 10ක් පැත්තකට වෙලා මගේ තරංග දැන් ඔයගේ ඇඟේ තිනවා. ඔයා මං කිව්ව විදිහට හිතන් මට මේ කවුද මේ මගේ මාත්මයට දැන් මේ ඇතුල්ුනේ මේ අම්මගේ තරංග මොන විදිහටද මාව එතකොට මොන විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනි කාටක් කියන්න එපා අපි දෙන්නා සාකච්ඡා කරපු මේ වැඩපිළිවෙල. හරි. හොඳේ ඔයා පැත්තකට වෙලා සිහිපත් කරන්න. හරි. මම ගොඩක් සුදු එක්කනේ. ඔව්. සුදුයි. රූප සම්පත්තියේ තියෙන කෙනේ. සුදු අයට තමයි මේක මෙව්ව කරන්න පුළුවන් හොඳටම. බලංගිනකට ආසයි නේද? ආසයි නේන්න. මේ හරි. ඉතින් මේ දැන් මේ බලය හරි ලොකු මෙව් එකක් මේක මේ මේ තුමේ ළඟ තියෙන එක ඈ. ඔව්. මේ මට ඒකට වචන නෑ. ඒකයි මම මේ වගේ වචන භාවිතා කරන්නේ. මෙව් එකක් කියලා. ඔව්. ඉතින් ඒක මෙව්ව වෙන විදිහ අපි අහමු ඇගෙම්ම. අපි දන්නවා දැන් විශාල වැඩ කොටසකුත් කරලා තියෙනවා. කවුද මේ වගේ ලංකාවේ උදව් ගත්ත බලෙන් ප්‍රයෝජනයක් ගත්ත ප්‍රබෝන් කවුද නායකයෝ කවුද එහෙම ඉන්නවද? ගොඩක් ඉන්නවා වැඩ නේ පුතා ඔය ප්‍රසිද්ධ කරන්න ඕනේ. මුල් පුටු වල ඉඳලා පොඩි පුටු දක්වා මේ මිනිස්සුත් එක්ක මම අවුරුදු 28ක් නෙමේ රට වෙනුවෙන් මේ කරන මෙහෙ. ඔව් අවුරුදු 28ක්. දැන් ඒකම මම මං තනි ආත්මයක් හැටියට කිසි කෙනෙකුට මං ගැති වෙන්නේ නැහැ. අවශ්‍ය නැහැ මට. මට කිසි කෙනෙකුට ඔලුව නමන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. මගේම ගුරුවරයා ශක්තිය මා විශ්වය. මා මෙහෙවන්නේ විශ්වය ශක්තිය. දැන් මේ ශක්තියට වටාකමක් ඇගීමක් තියෙනවද? ඒ මොන වගේ මුදල් අය කිරීමක්ද කරන්නේ? කොහොමද මේ සහජීව සලසන්නේ? පුතා මට සල්ලි හොයනවනම් මං අද කෝටි ගණන් හොයන්න පුළුවන්කම තියෙනවා. නමුත් මං මුදලේ පස්සේ යන කෙනෙක් නෙමෙයිනි. මට මුදල් නෙමෙයිනේ ඕනි. මට ඕනි නියම සිංහල බෞද්ධ ශක්තිය මේ රට තුළ බල කරගෙන මේ නිවන කරා යොමු කරන් ඉන්න පිරිස ගොඩ ගන්න. ඒත් අපි ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේද මට හොරොස්කෝප් එක බලන දෙනවා නේ. ඉතින් එතකොට ඒ කීයක් හරි ඒගොල්ලෝ දෙනවා මම කවදාවත් මෙච්චර දෙන්නේ කියලා ඉල්ලන්නේ නැහැ නේ. එම අවශ්‍ය නැහැ නේ. මේ ගණන් මෙමි මං කියන දෙයට මිල කරන්න බෑ. මාත් එක්ක වැන්දොත් මිල කරන්න බෑ. ආ දැක්ක නේද? අපෝ කියන බෝරු. සල්ලි ද වටින්නේ මිනිස්සු ද වටින්නේ? ආ මෙයාට සල්ලි වටින්නේ. සල්ලි තමයි ද වටින්නේ. කොහොම හරි ඔන්න මේ දැන් මේ මෑනියෝ කියන විදිහට එයාට මුදල් අවශ්‍ය නැහැ. ඒ ඕන දෙයක් එයා කරනවා. එයාත් එක අමිල මෙහෙයක්. අමිල කරන්න බැරි මෙහෙයක් කරන්නේ. ඉතින් දිලිත කොහොම නමුත් අර අපෙන් ගියපු මේ දැරුවෙගෙන් නම් රුපියල් 25000ක් ඉල්ලනවා. ඒකනේ. 25000 ඩොලර්
ලෑන්ස කරන්න අනුබාධ පොරුයි. ගිහිල්ලා පූජාවල් කියලා බාර කරන්න කුසි බහ මේවා කරන්න ඒකට එතකොට ගෙදර දෝස් ඔක්කොම ඒවා ඔක්කොම කැපෙන. ඒවදේ දැන් කිව්වේ මේ මුකුත් බලය තියෙන මේ සුදල් අවශ්‍ය නැහැ කියලා. කේන්ද්‍රය බලන විට කේන්ද්‍රය බලන රුපියල් 25000ක් ගන්නවා. ඒකනේ. අනිත් එක දැන් අර අපේ අම්මගේ ඇඟේ ඉන්න නාගයා යවන්න තමයි අර 25000 දෙන්න කියලා කියන්නේ. දෙන්න කියලා කියන්නේ. හැබැයි දින ඔය නාගයා ගැන තාත්තා දන්න හොඳට විස්තරේ. මොකද අර දුව ඔය විස්තරහන් ඇවිල්ලා මේ කතා කරමින් පස්සේ කතා කරානේ. අර කිව්වේ දැන් මේ 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 බලය මේ විස්තරය ගැන කියන්නම් කියලා. ඔව්. ඉතින් තාත්තත් ඔය මෑණියෝගෙන් තවදුරටත් ඔය සම්බන්ධව විමසනවා. අහහ. මේ නාග ලෝකේ ඉඳලාම ආත්ම බලයක මොලේ මට බෑනියෝ විශ්වාස කරද්දි මම දන්නේ මට යම්කිසි හීනයක් පේනවා. මොකද පුතේ? හීනයක් පේනවා පහුගිය දවසක. මොකද්ද? අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගලා සියානි මෑණියෝ ගැන තමයි මේ කියකිමි ඉන්නේ පිළියන්දල මේ දැන් බොහෝ දෙනා කෝල් දීලා අහනවා අර තාත්තට කියපු රහස මොකක්ද ඇයි තාත්තා මේ ගෙදරින් ගියේ කියලා. ඔව්. ඉතින් අපි මේ ඔන්න ඔබට රහසත් අනාවරණය කරන්න. මෙන්න අවස්ථාව. ඔව් ඒ කියන දවස් අසන්නේ මට පෙනුණා කෙනෙක් සීනෙන් කළු ටිකක් උස කෙනෙක් පන්සේ යතේ මල්ලකුත් තිබුණා. මේ මට කිව්වා මේ වැට් නොගහපු ගෙදරකින් බත් කරන්න. ඈ? වැට් නොගහපු ගෙදරකින් බත් කටක් කන්න. වහාම යන්නේ. ඉතින් මට ඕක තේරුමක් තිබුණේ නැහැ. මම ඊට බැල ගියා. මම හිතන මේ හෙව්වා. ඒ මේක හදිහට අර නිකන් මේ කෙනෙක් normal එකක් අබ මම මෙතක් ඉඳන් එන්න කිව්වාගේ දෙයක් මේක. හා. යා. ආව ගානේ ඇවිද්දා. මම මාවත් දිගේ ඇවිද්දා ඉතින්. එහෙම දෙයක් හරි කරගන්න බැරි වුණා. හැම කෙනාම මේකට අහුවෙලා තියෙන ඉතින් මං ආවා. හා. ඒකත් හරි තමයි නේද? ඔව් ඇත්තනේ හැමෝටම වැට් වැදිලා නැති නේද? වැදිලා නැති ඉතින් වැට් නොවැදුණු ගේකින් බත් කටක් කරනවා කියන එකත් හරි අමාරු වැඩ. ඔව් අර සමහර බාණ්ඩ කියන්නේ මේ නිදහස් වෙලා තියෙනවා කියලා. හැබැයි ඒවට දෙපිටින් වැටලා තියෙන්නේ නේ. ඔව් නිදහස් කියවන නිදහස් නෑ. ඉතින් ඒක ඔබ හොඳටම තේරෙයි මේ දවස්වල ටෙලිෆෝන් බිලක් අතර ගත්තයින් පස්සේ මේ ජංගම දුර අතර බිල, ගෘහස්ථ බිල ඒවා අතර ගත්තයින් පස්සේ ඔබට තේරෙයි ඔබට සතුටු විතර දැන්. මේ හරි අපි යන් ඊළඟ එකට මේ දැන් තාත්තා මේක අතාරින්න කල්පනාවක් නෑ. ළඟත් තියෙන පොඩි පොඩි ගැජමැටික්ස් කෑලි. පොඩි ඒවා තියෙනවා. ඒ බුද්ධිමත් කෙනෙක් නේ. බුද්ධිමත් අපෝයෝ. මේ ඉතින් එයා අහන මෑණියෝන්ගෙන් මේ කටවරද්ද ගත්තත් දන්නේ නැහැ කියලා හිතලා පොඩි ක්‍රමයක් ගෙන. අපි බලමු මොකද්ද කියලා. ළමයි ඉතින් මං කියලා ඇති ඒ කරන්න ඕන වැඩ පිළිවෙල ඒ අනුව ඒ ටික කරන්. ආ. අපල්ලා නිදහස් වෙන්න ඕනි. මුස්තන්නා. අර දැන් මෙයා මේ නයිස් ගතිය කොහොමද අරින්නේ කියන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ මෙයා. ඒ පාපාත් මොළේට පින් දීලා ඒ ආත්ම උසස් කරලා අරින්න ඕනේ. කොච්චර හරි මේ 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 ඒ ගතිය යම් කිසි වෙලාවකට මතුවෙන්න පුළුවන් නේ. අර මේ කරන්න මේ ළමයිට කියලා දීලා ඇති කරන්න ඕන වැඩ පිළිවෙල. මට කෙනෙක් උපදේශයක් දුන්නා මම ඒක පිළිපදින්නද මේ ළමයින්ට නම් මේ කියන්න එපා. අර මේ නලා දෙන්නේ නයින් අටවන අය ළඟ. ඔව්. ඔය නලා වලින් මම ඒක විතර රූපවාහිනියක් දැක්ක එහම පින් පින්බලා සමනය කරන්න පුළුවන් කියලා මට එක්කෙනෙක් කිව්වා. ආ. චිත්තපති එකත් එහෙම තියෙනවායි කියලා. ඉතින් මේ මම ඒකට මනාප ඇටි කියලා කිව්වා එහෙම දමනය කරන්න පුළුවන් නම් මෑගේ නාගාර මැදිරියට දල් ගන්න පුළුවන් කියලා. එහෙම කරලා බෑ. පින් දීලා ඒ ආත්මෙන් අඟින් අයින් කරන ප්ලේසියට නෙමෙයි ස්නායුන් එක්ක නින්නේ. ඉතින් මට අරය කිව්වේ මේ තේරේ දුෂමන් ජන්තු සපේරා කිව්ව ගම යනවායි කියලා. කවුද කිව්වේ? මගේ මිත්‍රයෙක් කිව්වා මේ. එහෙම නෑ මේ තේරේ දුෂමන් ජනතා සේවයට dedicated to serve the people.
නෙතෆෙන් බැලුම්ගලත් එක්ක එකතු වෙන්නේ නෙතෆෙන් බැලුම්ගලින් අද ඔබට අනාවරණය කරන්නේ පිළියන්දල ශ්‍රියානි මෑනියෝ පිළිබඳව. ශ්‍රියානි මෑනියෝ කියන්නේ එයාට ලොකු බලයක් තියෙනවා මේ 30 වසරක යුද්ධේ නැමැත්තුවේ එයා කියලා. හැබැයි මේ රටේ තමන්ගේ ස්වාමි පුරුෂයන්, තමන්ගේ දරුවන්, තමන්ගේ සහෝදර සහෝදරියන් මේ යුද්ධයේ වෙනුවෙන් කැප කරපු දෙමෝපියන්ට, බිරින්දෑවරුන්ට, සහෝදරයන්ට, සහෝදරවරුන්ට එතකොට ඒගොල්ලෝ කරපු දෙයක් නැද්ද? එහෙම ප්‍රශ්නයක් තමයි අහන්න තියෙන්නේ. අපි මොකුත් කරේ නැද්ද කියලා. මොකද ඔවුන් තමයි ඒ මෑණිවරු, පියවරු, ඒ දරුවෝ ඔවුන් තමයි අදටත් ඔවුන් ඒ සමහරට ආඩම්බරේ හිතේ තියාගෙන දුකක් තිබුණත් මොකද අපේ දරුවෝ හින්දා තමයි මේ රට අද බේරගත්තේ කියලා. යුද්ධ කරේ කියලා. හැබැයි මේ කොහෙවත් තියෙන මෑණි කෙනෙක් කියනවා එයා තමයි කරේ කියලා. ඔන්න මේ එයා ඕන හොයාගෙන යන පිළියන්දල මඩපාත මේ තමයි ඉන්නේ ශ්‍රියානි මෑණියෝ කියලා තමයි කියන්නේ. කහපොළ හරි තමයි ඉන්නේ. හරි. මෙයා රුපියල් 25000ක් තිලෝනේ අර අපේ දෙරවියක් ගෑම් පස්සේ වැඩක් කරන්න කියලා. එහෙම කළා මෙයා ඒ වැඩේ බාර අරගෙන මෙයා තව කෙනෙකුට කෝල් කරලා දැන් මෙයාට මේ වැඩේ කරන්න බෑ. එතකොට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරයක් කරන් යන්න ඕන වගේ වැඩක් නේ. ඒ කියන්නේ ෆෝන් එකේ බැටරි වහිනවනේ. එතකොට පවර් බැංක් එකක් තියාගන්න. එතකොට ඒ වගේ ඒ කියන්නේ මේ ශක්තිය උගෙන් හරි ගන්න ඕන. ඒ වගේ මෙයාත් මේ ශක්තිය ගන්න තැනක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා. මේ හඬපටේ පටිගතුනේ කොහොමද කියලා අපෙන් අහන්න එපා. කොහොම හරි ඒක වුණා කියමුකෝ. මෙයා අනිත් පැත්තට ගන්න කෝල් එකක්. ඒ මේ දැන් මේ වැඩක් ඇවිල්ලා දැන් මොකද කරන්න කියලා අහන්න. හරි දුකකින් ඉන්නේ දෙන්නම කොයි වෙලාවමරිද කියලා දන්නේ නැහැ. කියන අපිට පිටිට. මට මොකද කරන්න කියන්නේ? හෙම්බ්‍රිසාවංගට හැදෙන්නේ නැතුව හිටපු මං කොච්චර මම සතුටින් සන්තෝෂයෙන් හිටපු කෙනෙක් දැද්ද අපි මේ වගේ අසරණේ නෝනා නේ. හරි ඉතින් ඔයාගේ මේ ශක්තියෙන් ඒක අයින් කරන්න පුළුවන්. ඔයාට පේනවනේ දෙකක් කරනවනේ ඔයා. ඉතින් ඒකින් කරන්නකෝ. ඔයාට පේනවනේ. මට වැඩි බලයක් තියෙන කෙනෙක් ඉන්නේ දැන්. ඔය හැමතිම්ම බලයක් තියෙනවා කියන්නේ පුළුවන් නේ දැන්. ඔයාට පුළුවන් නේ. ඉතින් මම ඇත්ත තමයි මම කිව්වේ. මට පුළුවන් දෙයක් කියලා. මම ඉර කරලා තිබුණා ගොඩක් අක්කේ. ඒ ඉරේ මම නිදාස් කරගෙන ඉන්නේ දැන්. ඉතින් තවත් ඉර කරොත් මම තවත් හැමදාම හඳුන් බලනවා. මිනිත්තු 10 බලනවා. ඉතින් දැන් හිර කරලා තියනවා නම් අපි හිරෙන් අයින් කරන් කවුරු හරි හිර කරලා තියනවා නම් ඒක බලලා අයින් කරන් දැන් මට සත්‍යයන්නේ ඒව කරගන්න මේ බටේකවත් හොයාගෙන ගන්න බැරි තත්ත්වයක් අපි දෙන්නත් තියෙන්නේ අන්තෝ ජටා බහියට දැන් මේ බලය ඉල්ලන්නේ ශක්තිය දෙන්න කියලා ඉල්ලන්නේ ඉතින් බලමු දැන් ශක්තිය ලැබෙනවද කියලා මේ සිවුරකුත් දාගෙන ඉන්නේ ඉතින් අර මහත්ය අහන මොකටද එහෙනම් ඔය සිවුරක් දාගෙන මේ බලයක් තියනවා කියලා කියන්නේ කියලා ඇත්තද කියනවනේ ඕ ඇත්තනේ කතාව ලබන සමානෙ එකෙන් යන්න නම් අතලට සිවුර දැම්මේ මොනවටද ඒක මම විශේෂ ශක්තිය ගන්නනේ නැතුව මේ සේල්මෑනි වගේ මේ මගේ ජීවිතේ මහාන වෙලා යන බලයක් නෙමෙයි මට විශ්ව බුද්ධ ශක්තිය ගන්න කීවර ශක්තිය ගන්න ඕනේ. එතකොටනේ මිනිසුන් අර দমনය කරලා මිනිසුන් ඇඟට ඉන්න මේ යක්කුන්ව দমনය කරන්න පුළුවන් බලු. බුජාන් පස්සේ මට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මං අර ඒ දීවල් කරි මගේ ආරක්ෂාවට. මගේ ආත්මය ආරක්ෂා කරගෙන මේ ගමන් මගේ එන්න ඕනනේ දැන් මං නිදහස්. මම මගේ ඔය වගේම රෝදු හතමාරම් මන් දෙකින් නම් ඉවරයි. චූර ගලවනවා එතකොට චූරයට ගරුත්වයක් නැහැනි. ඔය විශ්වයටත් නේ. මට පොඩක් ඉන්නේ කලබල වෙන්නේ නේතු. මට හරි බය ගැතියක් ආවා. මේ විශ්වයටත් බොරුවක් කරලා නේ බලේ aran තියෙන කෙනෙක් හිතනවා. එතකොට අපි නේ නේ මම කිසිම බොරුවක් කරලා නේ මොන්නේ මගේ ආත්ම ශක්තිය රැකගන්න මට චීවරේ ඕනි. මම විශාල මේ ශ්‍රී ලංකා දෙරණිය තිබිච්ච බන්ධන ඔක්කොම අයින් කරගන්නේ. මේ බන්ධන අයින් කරන්න නම් චීවර ශක්තිය විශේෂ ගන්න ඕනි. මාව තේරුම් ගන්න මම බොරුව කියලා වංචාවක් කරලා කිසි දවසක කිසි කෙනෙක්ව මේ රවට්ටලා නැහැ. සත පහකට රවට්ටලා නැහැ. එතකොට අර අපිට මොකද දන්නේ කිව්වේ? ඒක තමයි කියන්නේ. අංගකට මානසික රෝහලට හදිස්සි වැටලීම් එකක් තිබුණා නම් මේ වගේ උදවිය අරන් ගිහලා ඇම්බියුලන්ස් එකකින් ගෙනත් දාලා බෙහෙත් අරන් දෙන්න තිබුණා. කරුමේකට එහෙම දෙයක්වත් නැහැ. කොහොම නමුත් ඉතින් මේ වගේ උදවියට ළඟට බෙහෙත් ගන්න නෙමෙයි මේ වගේ උදවියට බෙහෙත් දෙන්නයි ඕනකම තියෙන්නේ. මොකද එක පැත්තකින් මේ බෙහෙත් දෙන කතාව වෙන පැත්තක තියමුකෝ ලෙඩක් කියලා. මේ කපටි අම්මන්ඩිලා ගමේ භාෂාවෙන් කියනවනේ. එතකොට මේ වගේ උදවියට කරන්න ඕන හොඳ ඉලපතක් කොස්සක් අරගෙන මොකද්ද කරන්න ඕන? ගිහිල්ලා අතු ගාලා දෙන්න ගෙදර යන්න කියලා. ඉතින් මේ ඔබ දන්නව මොකද කරන්න ඕනේ කියලා බැලුම්ගලත් එක්ක ඉන්න දිගටම ඔබට තොරතුරු තියෙනවා නම් 0742 372 372 කතා කරලා කියන්න. අපි ශ්‍රියානි මෑණියන්ගේ පින්තූරේ බලන්න දෙනවා. ආ ඔව්. ඔබට ඒ අවස්ථාවත් අපි හිමි කරනවා. net fm බැලුම්ගල net fm ෆෑන් පේජ් එක වෙබ්සයිට් එකත් එක්ක ඉන්න ඔබට දවල් වෙනකොට ශ්‍රියානි මෑණියෝ බලන්න අපි සලස්වන්නම්. ඒක තමයි අපේ බලය. හොඳයි. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. මන්නිලෝප. මම දිනිතා. Thank you.
ලස්සන වුණාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකො ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනාවෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා ඔබේ සිනහවේ ආ